नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु देवियन बंबुं मरुन सहित लोके उदयसन पिपिला सुवंद देने खोकनंद यानुएं हादुन्वन सुवंदवत्तु रतु पुयुमाक वागे बहुम तेजस्रीये ए त्रेजस्रीयें बबलन हिरुवागे आसी बबलन एतन देवियन बंबुं मरुन सहित में सत्त प्रजाव अतर अप्रमाण रूपश्रीयं बबलन निसा अभिरूपो यन्वेंद दुखें किलन सत्यांट निवन लबा दुन निसा अमतस दाता यन्वेंद नत्तां अमतं दद यन्वेंद इसेम मम मगे कियला किसिवक नुगन्ना निसा अममो यन्वेंद हंदुन्वन मागे भाग्यवत् बुदु पियाणन् वहन्सेट नमस्कार करमी नमस्कार वेवा अति उत्तमनीय पंसीय पनस जातक पुत्वहांसेगे एकसीय विशितुंग्वेने नंगुलीस जातक देशनाव असब्बत गामिं वाचं बालो सब्बत भासती नायं दधिं वेदिन नंगुलीसं दधिं पयं मन्यते नंगुलीसंति। बालया हेमतनटम नुसुदुसु वचनम हेमतनदीम बिने मेते मे क्रीद नगुलियद नुदान्ने यम हेकिं दीकिरि नगुलियाय सिताद एहेनि लस्सन रूपयक लबा गन्नट मानसिक वशेन कायिक वशेन ए वगेम निवन लबा गन्नट उपकार करन एसेम मम्मगे कियन हंगिमेन निदहास वन्नट कियला देन मे श्री सद्धर्मे श्रवणे करन्नट वासनावंतु पिंवत्नि अपि दन मे मोहतेदी සෝදානම්මන්නේ තවත් එක් ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්නට නමින් නංගුලිස ජාතක දේශනාව වචනාර්ථ විමසා බලනකොට මුලින් සඳහන් වුණා අසබ්බත්ත ගාමින් වාචම් බාලෝ කියලා. ඒ කියන්නේ බාලයා සබ්බත්ත භාසති හැමතැනදීම කියනවා. කෙබඳුදයි විචාලකල්හි නංගුලිස වැන්නේයි ඒ කිව්වා වගේ. නායන් දදින් වේදින්න නංගුලිසං ඒ කියන්නේ මේතෙම දීහෝ නගුලියෝ නොදනි මක් නිසාද දදීම් පයන් මඤ්ඤති නංගලී සම්ති මේතෙම දීද නගුලියෙන් සිතන හේිනි වෙනත් ක්‍රමයකින් කියවොත් දදි කියන්නේ දී වලට අය කියන්නේ කිරි වලට දදීප් පයන් කියන්නේ යම් හේකින් දීහා කිරි නගුලිය වශයෙන් මොහු දකීද එබදු මොඩේකි මොහුගෙන් ඇති පැලය කිම කියන අර්ථය තමයි මේෙන් දැක් ගන්නට පුළුවන් වන්නේ. පින්වතුනි මේ වගේ ප්‍රකාශයක් සහිත මේ ගාථාව දේශනා කරන්නට බුදු පියාණන් වහන්සේට කුමක් හේතු වූයේද කියලා විමසා බලමු. ඒ අනුව පින්වත්නි මේ ජාතක දේශනා බුදු පියාණන් වහන්සේ දේවරම් මෙහෙරේ වැඩ වාසය කරන සමෙහි ලාලුදාය තෙරුන් වහන්සේ අරභයා තමයි දේශනා කළේ. ඒ තෙරුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මෙතන මේ දේ කියන්නට ඕනේ මෙතන මේ දේ තමයි කියන්නට ඕනේ කියලා දන්නේ නැහැ. දේශනා කළ යුතු දේවල් දේශනා කරන්න සුදුසු තැන දන්නේ නැහැ. සමහර විට මේ මංගල අවස්ථාවන්නේ දොහම සුබ අවස්ථාවන්හි ධර්ම දේශනාවක් කරන්න උනොත් තිරෝකුඩ සූත්‍ර ආදීන් ඒ ධර්ම දේශනා කරනවා. මේ බිත්තියෙන් පිට සතර මං සංදිවල මේ දොර මුළුවල වගේ තැන්වල සිටින්නේ ප්‍රේතයන් ආදී ලෙස මේ නොකීතු කරුණු කියනවා. ඒ වගේම අවමංගල කාරණා කියන්නට ඒ කියන්නේ අවමංගල අවස්ථාවක යම් කාරණාවක් කිය යුතුද ඒ අවස්ථාවේදී මංගල බණ දේශනා කරනවා. ඒ කියන්නේ මංගල සූත්‍රයෙන් වගේ ධර්ම දේශනා කරනවා. මංගල කරුණු එකක් දෙකක් නෙමෙයි සියක් දහසක් වුණත් කරන්නට සමර්ථ වෙන්න ඕනේ මේ ආදීන් ධර්ම දේශනා කරනවා. මේ ලාලදායි ස්වාමින් වහන්සේගේ තන නතන බලලා කරුණ කියන්නට පවතින අදක්ෂතාවය ගැන දම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා කතා වෙන මොහොතේදී
එතනට වැඩම කරන බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ කාරණාව දැනගෙන ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි මේ තැනත්තා ඉස්සරහට ඔය ආකාරයෙන්මයි තන නොතන දන්නේ ඒ විදිහට තන නොතන නොදන්න දොඩමලු කෙනෙක් තමයි මේ තැනත්තා ඉස්සරහ කියලා ප්‍රකාශ කරපු වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි අතීත කතාව දේශනා කරනවා පින්වතුනි ඉස්සර කාලේ බරණස් නුවර බ්‍රහ්මදත්ත කියන්නේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමෙහි අපේ බෝධිසත්වයන් වහන්සේ බමුණු මහසල් කුලී ඉපදලා වැඩි වියටපත් වෙලා දක්ෂලාවෙන් සියලුම ශිල්පයන් ඉගෙනගෙන බරණැස් නුවර දිසාපාමොක් ඇඳුරුතුමා බවට පත් වෙලා 500ක් මානවකයන්ට ශිල්ප උගන්වනවා පින්වතුනි මවුන් අතුරින් එක්තරා මද උත්සාහ ඇති ඒ වගේම නුවණින්වත් මද මානවකෙක් අපේ බෝධිසත්වයන් වහන්සේට ධර්මාන්තේ වාසික වෙලා උපස්ථාන කරන කෙනෙක් බවට පත් වෙලා පිනට ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වශයෙන් කාලය ගත කරනවා ඉතින් මේ විදිහට මේ ශිල්ප උගන ගන්න මේ තැනැත්තා නුවණ මඳ නිසා ඉගෙනීමේ දක්ෂ නැහැ නමුත් බෝධිසත්වයන් වහන්සේට බොහොම උපකාරී 16ක් වගේ සියලුම කෘත්‍යයන් කරලා දෙනවා දවසක් අපේ බෝධිසත්වයන් වහන්සේ රාත්‍රී භෝජනය වළඳලා ඒ නිදාගන්නට සයනගත වෙලා සූදානම් වෙලා ඉන්න වෙලාවේ අත්තා ආදී සම්භාහණය කරලා මේ පිට වෙලා යන අතවැසි මේ දරුවාට ප්‍රකාශ කරනවා දරුවා මේ ඇඳෙහි ඉතුරු පාදය හොයලා තියලා යන්න කියලා. ඉතින් මේ තැනත්තා මේ ඇඳට තියන්නට ආධාරකේ හොයනවා. නමුත් ආධාරකේ නැහැ. ඒ නිසා මේ තැනත්තා මොකද කරන්නේ? තමන්ගේ පය ආධාරකයක් වශයෙන් තබාගෙන මුළු රාත්‍රියම ගත කරනවා. බෝධිසත්වයන් වහන්සේත් අලුයම් කාලේ නැගිටලා මේ දරුවාව දැකලා අහනවා ඇයි ඔබ මෙතන කියලා. ඒ වෙලාවේ මේ තැනත්තා ප්‍රකාශ කරනවා ගුරුතුමනි ඇඳ පාදයට ආධාරකයක් හෙව්ව හම්බුන්නේ ඒ නිසා මගේ කලවේ තබාගෙන උන්නා කියලා. බෝධිසත්වයන් වහන්සේත් මහත් වූ සංවේගයට පත් වෙලා කල්පනා කරනවා මේ මානවකයා මට මහත් වූ උපකාරයක් කටයුතු කරනවා. ඒ නිසා මේ පමණ අතවැසියන් අතුරේ මේ තැනත්තා ඉගෙනීමට අදක්ෂයි. නමුත් මේ තැනැත්තා කොහොම හරි ශිල්ප ඉගෙන ගන්න පුළුවන් නැත්නම් මේ ශිල්පයේ දක්ෂ කෙනෙක් බවට පත් කරන්නට ඕනේ. කොහොමද ඒක කරන්නේ කියලා කල්පනා කරන මේ අපේ බෝධිසත්වයන් වහන්සේට ඒ සඳහා උපායක් කල්පනා වෙනවා. මොකද්ද මේ මානවකයා දරගෙන ආදියට ඒ කැලෑවලට ගියාම ඒ කටයුතු වල ඒ දෙද්දි යම් කිසි දෙයක් දකින්නවද ඒ දැක්ක සියලු දේවල් මට ප්‍රකාශ කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් යම් දෙයක් දැක්කා කියලා කිව්වනම් ඒ දේ මොන වගේද කියලා අහන්න ඕනේ. එතකොට ඔහු උපමා ඇසුරෙන් මේ වගේ කියලා ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් ලෝකයේ පිළිබඳ ඒ කරුණු කාරණා ඔහුට මේ වගේ සරල ආකාරයකින් කියලා දෙන්නට පුළුවන් කියලා අදහස් කරන අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ විදියට මොහුව පණිවරයෙක් කරන අදහසින් ඔහුට ප්‍රකාශ කරනවා මානවකය ඔබ මෙතෙන් පටන් දර පිනිසාරි කොළ පිනිසාරි යම් ගමනක් ගියා නම් ඒ වෙලාවට දකින දේවල් මට ඇවිල්ලා ප්‍රකාශ කරන්න කියලා මොහොත් ඉදින් ඒ විදිහටම ඒක එහෙමයි කියලා පිළි අරගෙන දවසක් ඒ දරකොළ සඳහා අනෙක් මානවකයන් සමග වනාන්තරයට ගියපු වෙලාවේ සර්පය දැකලා බෝධිසත්වයන් වහන්සේට ඇවිල්ලා ප්‍රකාශ කරනවා ගුරුතුමනි මම අද සර්පය දැක්කා කියලා. ඒ වෙලාවේ මේ ගුරුතුමහනව දරුව සර්පයා කොයි වගේද? ගුරුතුමනි සර්පයා නපුලක් වගේ. ඉතින් බොහොම සතුටට පත් වෙලා දරුව ඉතා මැනවි. ඔබ ගෙනහැර දැක්කුවේ ඉතා මනහර උපමාවක්. සර්පයෝ නපුලසක් වගේ තමයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේ හිතනවා මේ මානවකයා දැක්කුවේ ගැළපෙන උපමාවක් කියලා. මොහුව පණ්ඩිතයෙක් කරන්නට හැකියි කියලා හිතනවා. පින්වත්නි මේ විදිහට දවසක් මේ තැනැත්තා වනාන්තරයට ගිය වෙලාවේ ඇතෙකුත් දකිනවා. ඇතෙක් දැකලා ඇවිල්ලා ගුරුතුමාට ප්‍රකාශ කරනවා ගුරුතුමනි මං ඇතෙක් දැක්කා. ඉතින් අහන ඇතා කොයි වගේද? මේ තැනැත්තා ප්‍රකාශ කරනවා නඟුලක් වගේ කියලා. ඉතින් ගුරුතුමා හිතනවා දලාදියත් නගුල වගේ තමයි. නමුත් මේ තැනැත්තා මෝඩ නිසායි තෝරගන්න බැරි වුණේ. මේ හොඬේ ගන්න තමයි කියන ඇත්ත කියලා. ওই විදිහට හිතලා නිහඬ වෙනවා. ওই විදිහට තව දවසක් ආරාධනාවක් ලැබිලා දානයකට ගිය වෙලාවේ උප්දණ්ඩක් ලැබිලා ඒ උප්දණ්ඩ ආහාරයට ගත්ත මේ තැනැත්තා ගුරුතුමා වෙත ඇවිල්ලා ප්‍රකාශ කරනවා අද අපි උප් ආහාරයට ගත්තා කියලා. නැත්තම් මේ උප් අනුභව කරා කියලා. ඉතින් ගුරුතුමා අහනවා උප් කොයි වගේද?
මෙතනත්තා කියනවා උග්ගස කියන්නේ නඟුලිසක් වගේ කියලා. ඉතින් ගුරුතුමා කියනවා ඔව් තරමක් ගැළපෙනවා කියලා. ওই විදිහට ප්‍රකාශ කරලා නිහඬව ඉන්නවා. පින්වතුනි මේ ආකාරයට තවත් දවසක් ආරාධනාවක් ලැබිලා දානයකට මේ ශිෂ්‍ය පිරිසේ දානයට සම්බන්ධ වෙනවා. ඒ වෙලාවේ ඒ භෝජනේ සමහර කෙනෙක් උක් සකුරු සමග වන්දනනවා. තව සමහර කෙනෙක් කිරි සමග වන්දනනවා. ඉතින් මේ දනත්තත් ගුරුතුමා වෙත ගිහිල්ලා ප්‍රකාශ කරනවා අද අපි කිරි අනුභව කරා කියලා. ඒ වෙලාවේ ගුරුතුමා අහනවා කිරි කොයි වගේද කියලා. මේ දනත්තා අර කලින් නඟුලිසක් වගේ කියලා ප්‍රකාශ කරානේ. ඉතින් නයා නඟුලිස වගේ නිසා මේ අනුවණ ආකාරයෙන් කල්පනා කරලා කිරි නඟුලක් වගේ කියලා කියනවා. ඊට ගුරුතුමා කල්පනා කරනවා මේ මානවකයා පළමුව සර්පයා නඟුලක් වගේ කියලා කිව්වා. ඒ උපමාව බොහොම හොඳයි. එහි වරදක් නැහැ. දෙවැනිව ඇතා නඟුලක් වගේ කියලා කිව්වා. ඒක හොඬෙත් එක්ක නම් ගැලපෙනවා. තුන්වැනිව උග්ගස නඟුලට සමාන කරා. ඒකත් සාමාන්‍යයෙන් ගලපන්න පුළුවන්. එහෙත් මේ දී කිරි සුදුයි. දාන වාජනේ හැඩය අනුව තමයි පවතින්නේ. මේ උපමාව කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ තනත්තාව හික්මවන්නට බෑ. මේ තනත්තාට නම් උගන්වන්නට බෑ කියලා මේ ගාථාවක් ප්‍රකාශ කරනවා. එහි අර්ථය තමයි පින්වත්නි අපි මේ මුලින් දැනගත්තේ. නැවතත් මතක් කරගත්තොත් බාලයා හැමතැනටම නුසුදුසු වචනම් භාවිතා කරනවා. හරියට මේ තනත්තා කිරි නඟුලට සමාන කරා වගේ. මෙන්න මේ ප්‍රකාශය එදා අපේ බෝධිසත්ව ආචාර්යයන් වහන්සේ ප්‍රකාශ කරනවා. පින්වතුනි අවසානයේ මේ තනත්තා මේ වගේ මෝඩේ මොහොගෙන් ඇති ඵලයකමයි කියලා අතවැසියන්ට ඒ ගාථාව ප්‍රකාශ කරපු ඒ බෝධිසත්ව ආචාර්යයන් වහන්සේ මග වේදම් දීලා අහු පිටත් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වලා ජාතක දේශනාව නිම කරනවා. එදින ඒ බාල මානවකයා නම් මෙසමෙහි මේ ලාලදායි ස්වාමීන් වහන්සේ. එසම මේ දිසාපාමොක් ඇඳුරුතුමා නම් දැන් මේ බුදුපාඩ පත්ත සිටින මම්ම වේදයි කියලා තමයි මේ පූර්වාපර සංදි ගලපමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිමා කරන්නේ. තන නතන බලලා හේතු නොකේතු කාරණා පිළිබඳ මහා ආදර්ශයක් ලබා දෙන ජාතක දේශනාවක්. කොයි දේ වුණත් පින්වත්නි කොයි තරම් හොඳ වුණත් හේතු තැනකුත් නොකේතු තැනකුත් තියෙනවා. සත්‍ය වචනය වුණත් භාවිතා කළේද තැනක් තියෙනවා නොකළි තැනක් තියෙනවා. උදාහරණයකට දුටු දේ දුටුවා පමණයි කියලා ශ්‍රවණය කරොත් ඒක පින්වත්නි හැම කෙනාටම ගැලපෙන්නේ නැහැ. ඒ අවවාදය එවැනි අන්දමේ නුවණක් තියෙන කෙනෙක් ඒ වගේ අවස්ථාවක තමයි ඒ කාරණාව මෙනෙහි කරන්නට ඕනේ. දැන් බොහෝ දෙනෙක් තුළ බොහෝ හොඳ ගතිගුණ තියෙනවා. නමුත් ඒ ගුණය මතම යැපෙන්නට යනවා. ඉතින් ඒ වගේ තැන්වලටත් මේ කාරණාව බොහොම ගැලපෙනවා. කොයි තරම් හොඳ දෙයක් වුණත් කොයි තරම් යහපත් වුණත් මේ හැම දෙයක්ම ප්‍රකාශ කළ යුතු තැන්වලදී ප්‍රකාශ කරන්නටත් කායික වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන තැන්වල ක්‍රියාත්මක වන්නටත් හිතිය යුතු තැන්වලදී හිතන්නටත් හැම කාරණාවක්ම සුදුසු වන්නේ නැහැ. ඒ සුදුසු අවස්ථාව අනුව බලලා කටයුතු කළ යුතුයි කියන ආදර්ශයයි මේ ජාතක දේශනාව තුළින් අපට ලබා දෙන්නේ.